Mama netisnya upali ratnaika wenasak sandaya kamutu desapala sangvidhane mahalekam nitiye kiyamanak tibenawa meka english bhashawen mulin kiwoth justice not only be done it seems to be done kiyala e kiyanne yuktiya pasinda lenawa kiyala kiwwata pramanawat naha yuktiya pasinda lima perennata ona janathawata e desa balagena janathawata etara ada dawase api dannawa yuktiya pasinda lima sandaha rate thiyena අධිකරණ පද්ධතිය ඒ වගේම ඒ සම්බන්ධ නීති ක්‍රියාත්මක ආයතන ඇත්තටම ඉතාමත්ම මහන්සියෙන් ඒ කටයුතු සිදු කරාට එක්තරා බලවේගයක් මගින් අපි හිතන කවුරුත් දන්නව හංගන්නට ඕන දේශපාලන බලවේග මගින් ඒවා නවත්තන බව අපිට පේනවා justice not only by done it seems to be done කියවට යුක්තිය පසින්ද ලීම ජනතාවට පේන්නේ නැහැ අපි දන්නවා මේ රටේ වසර කීපයක් තිස්සේ මේ රටේ ජනතාව පරිභෝජනය කරන පාවිච්චි කරන භාණ්ඩ පිළිබඳව ගත්තොත් එහෙම බාල තෙල් බාල ඉන්ධන බාල පෙට්‍රල් නැත්නම් බාල ඩීසල් බාල භූමි තෙල් ආව. ඊළඟ බාල ඖෂධ වර්ග ගැන අහන්න ලැබුණා. ඒ වගේම බාල ගෑස් මේ වගේ බාල කියන නැත්නම් පාවිච්චි කරන නුසුසු තත්ත්වයේ භාණ්ඩ ගැන අපිට අහන්න ලැබුණා පසුගිය කාලේ. හැබැයි අලුත්ම දේ තමයි බාල ඖෂධ නැත්නම් මේ කතාව බාල ඖෂධ විතරක් නෙවෙයි. ඖෂධ වලින් තත්ත්වයෙන් බාල ඒවට වැඩිය ප්‍රශ්නයක් තියෙනවා ඖෂධම වශයෙන් ඖෂධ කියලා ගෙන්නලා තියෙන ඖෂධ නෙවෙයි ඇත්තටම මෙන්න මේකයි තියෙන ප්‍රශ්නේ මේ නිසා ඉතාමත්ම භයානක තත්ත්වයක් මේ රටේ ඇත්තටම කොයි මොහොතේ කොයි පුජ්‍යලයා රෝගී තත්ත්වයට පත් වෙයි දන්නේ නැහැ ඒ නිසා මේ ඖෂධ පිළිබඳව මේ රටේ ජනතාව ඉතාමත්ම සැලකිලිමත් වෙන්න මේ බාල අනිකුත් බාල පෙට්‍රල් බාල භූමි තෙල් බාල ඩීසල් වගේ නෙවෙයි මේ බාල ඖෂධ නැත්තම් ඖෂධ ශරීරයට නුසුදුසු තත්ත්වයෙන් තියෙන බාල ඖෂධ නිසා අපි අර බාල ඖෂධ කියලා තමයි කියන්නට සිද්ධ වෙන්නේ සාමාන්‍ය සමාජ භාවිතයේදී අපට දැනට ආරංචි වෙලා තිබෙනවා මේ බාල ඖෂධ නිසා ඇස් අන්ධ වුණු අපේ රටේ ආදරණ ජනතාව ඒ වගේම සමහර අවස්ථාවලදී බාල ඉන්ජෙක්ෂන් නිසා ජීවිත හානි කරගත් ආදරණීය ජනතාව ඉන්නවා දරුවන් ඉන්නවා නිසා මෑතකදී මේ ජාවාරම එළිදරව් කරා විශේෂයෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශය සම්බන්ධ ඒ පිළිබඳව දන්න සිවිල් සංවිධාන අපිට පේනවා ගරු අධිකරණයත් ඒ සම්බන්ධයෙන් ඉතාම විමසිලිමත්ව කටයුතු කරනවා ගරු අධිකරණයේ නියෝග දීලා තිබෙනවා එහා ඒක සම්බන්ධ ඒ ජාවාරම සම්බන්ධ පොඩි ජාවාරමක් නෙවෙයි රුපියල් කෝටි 100කට ආසන්න ජාවාරමක් දූෂණයක් රුපියල් බිලියනකට ආසන්න සංඛ්‍යාවක් මේවා කොස්සට කජුවට නෙවෙයි මෙරටේ මහ ජනතාවගේ බදු මුදල් ඒ නිසා මේවා එලිදරව් කරන්නට දැන් එලිදරව් කරලා දවස් 80කට ආසන්නයි තවමත් ඉතාමත්ම පල්ලැහ තත්ත්වයේ නැත්නම් පල්ලැහ මට්ටමේ කාණ්ඩයේ කීප දෙනෙක් අත්අඩංගුවට ගත්තට මේකට සම්බන්ධ මහමොල කරුවන් කියන නැත්නම් මේකට නියෝග දුන්න ඉහළ පෙළේ විශේෂයෙන්ම දේශපාලන සම්බන්ධ පුජ්‍යලින් තවම අත්අඩංගුවට නැහැ මේක ඉතාමත්ම කනගාටුදායක තත්ත්වයක් අපි කියනවා වහාම මේ දේශපාලන අධිකාරීට ඒ වගේම මේ දේශපාලන හස්තයට අපි කියනවා මේ තත්ත්වය රටේ ජනතාවට තමත් අහිතකරයි මේක මේ රටේ විතරක් නෙවෙයි ජාත්‍යන්තරයත් මේදියා බලන් ඉන්නවා මේ රටේ කොහොමද නීති ක්‍රියාත්මක කරන්න කියන විශේෂයෙන්ම දේශපාලන අධිකාරිය කොහොමද නීතියට මැදිහත් වෙන්නේ කියන එක පිළිබඳව ඒ නිසා අපි ඉතාමත්ම ගෞරවයෙන් දේශපාලන අධිකාරියෙන් ඉල්ලා සිටිනවා වගේ කිව්වත්ගෙන් ඉල්ලා සිටිනවා මේ මහා දූෂණයට මේ මහා විනාශයට ජනතාවගේ ජීවිතයට අභියෝග එල්ල කරපු මේ බාල ඖෂධ ගෙන්නපු ඒට අනුබල දුන්න ඒට සහයෝගය දුන්න අපි දන්නවා මේවා සැලසුම් සහගතව කරලා තියෙන බව පෙනී යනවා ඒ ලේඛන පරිහරණය කරනකොට ඒ නිසා ඒ සැලසුම් සහගතව මේ වත්තරදීමකින් නෙවෙයි සැලසුම් සහගතව ක්‍රියාත්මක කරපු ඒ කණ්ඩායම් වහාම අත්අඩංගුවට අරගෙන නීති අමාත්‍යාංශයට ඉදිරිපත් කළා ඒවට නිසි දඬුවම් දෙන්නට කටයුතු කරන මෙන් අපි ගෞරවයෙන් ඉල්ලා සිටිනවා ඒ වගේම තමයි තව වචනයක් කියනට ඕන මේ රටේ සිවිල් සංවිධාන එකතු වෙලා මේ සියලු ජාවාරම් වල සූලමල හෙළිදරව් කරලා පූජ්‍යලෙන් හෙළිදරව් කරලා ඒ ලේඛන රට ඉදිරිපත් කළා මේ මහා විශාල කාර්යයක් කරලා තියෙනවා වෙන රටක නම් ඒ සිවිල් සංවිධාන වලට ඒ සිවිල් සංවිධාන ක්‍රියාකාරීන්ට ජනාධිපති සම්මාන දෙනවා මේ රටේ ජනාධිපති සම්මාන දෙන්නේ කාටද දූෂිතයන්ට හොරුන්ට වංචාකාරීන්ට මේ රටේ ජනතාවගේ ජීවිතේ තර්ජනයක විනාශ කරන පුජ්‍යලින්ට ඉතින් ඒ නිසා අපි තාමත්ම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා
මේරට නීති ක්‍රියාත්මක කරන ආයතනවලට කරන්න බැරි බොහෝ දේවල් සිවිල් සංවිධාන විසින් ඉදිරිපත් කරලා තියෙනවා සොයාගෙන දීලා තියෙනවා මේරට නීති ක්‍රියාත්මක කරන්න පුළුවන් කණ්ඩායම්වල සුළු දෙයයි කරන්න තියෙන්නේ ඒ දේ කරන්නට ඉදිරිපත් වෙන්නේ නැත්නම් අපි දන්නවා බාල බහණ්ඩ වගේම බාල ඖෂධ වගේම මේරට පාලකිනුත් බාලයි ඒ නිසා මේරට ජනතාවට අපි කියනවා මේරට මේ බාල පාරිභෝගික බහණ්ඩ ලබා දෙන මේ බලධාරින්ට මේ ඒ දේ ක්‍රියාත්මක කරන බලධාරින් බාලයි ඒ නිසා මේ බාල බලධාරින් බාල ඒ නීති ක්‍රියාත්මක කරන කණ්ඩායම් මෙරට අවශ්‍ය නැහැ අපිට අවශ්‍යයි ඊට වඩා ජනතාව ගැන හිතලා ජනතාවගේ සුභසිද්ධිය ගැන හිතලා ජනතාවගේ ජීවිත ආරක්ෂාව ගැන හිතලා කටයුතු කරන පිරිසක් පාලකයන් පිරිසක් ඒ නිසා ජනතාවට ජනතාවගෙන් අපි ඉතාමත්ම ගෞරවයෙන් ඉතාමත්ම ආදරයෙන් ඉල්ලා සිටිනවා මෙන්න මේ බාල කණ්ඩායම් ගැන සැලකිලිමත් වෙන්න ඔබේ ජීවිතේ තර්ජන ලක් වෙලා තිබෙන අවස්ථාවක් මේ ගැන නොසලකා ඉන්නට එපා කල්පනා කරන්න ඔබ භාණ්ඩයක් ගන්න ගියාම ඉතාමත්ම හොඳ භාණ්ඩේ තමයි ගන්නේ ඒ වගේ තමයි භාණ්ඩේ තත්වයන් ගැන හොයලා බලනවා ක්වොලිටි ගැන හොයලා බලනවා ඒ නිසා නොදුරු අනාගතයේදී ඔබ පාලනය කරන්න පත් කරන පාලකින්ගේ ක්වොලිටිය බලන්න ගුණාත්මක භාවය බලන්න කවුද කියලා බලන්න හොඳම කෙනා තෝරන්න තමන්ට ගැළපෙන කෙනා තමන්ගේ යම් යම් අවශ්‍යතා නිකන් තමන්ට මනදොල පුරවන අල්ලස් දෙන කණ්ඩායම් නෙවෙයි සැබෑම තමාගේ ජීවිතයට අර්ථවත් තමාගේ ආරක්ෂාව තමාගේ බර දරු පරපුර ආරක්ෂාව අනාගත රටේ ආරක්ෂාව හරියටම දහවුරු කරන කණ්ඩායම් කවුද කියලා සොයලා බලලා ඔය බාල පාලකයන් තවදුරටත් මේ රටේ පාලන තන්ත්‍රය තියාගන්න නැතුව ඒගොල්ලෝ පහ කරලා දාන්න කටයුතු කරන්න කියලා ඉතාමත්ම ගෞරවයෙන් ඉල්ලා සිටිමින් නවතින බොහොම ස්තුතියි.